ரைட். புதே எக்ஸாம் அப்ளை கரான எல்லா தினம் பாலோ செந்தர இசல்லா அனிவாரியம் எக்ஸாம் அப்ளை கரான மூண பாலோ டீசல்லா தமங்கே சீட் எக புக் கரகானனா அரது தமங்கே சீட் எக வெயிட் கரகானனா அனிவாரியம் பாலோ டீசல்ல அப்ளை கரான ஓட ஹதிசியவத் ஒய வெங்கரபு தினம் ஆதி உனோத் பாய் வெந்தப்பா ஏகளோ தவச கான எரேஸ் பண்ணுவா தினம் ஆதிது கீரா தவ தினியாக திக்கர் அரது ළමයි එන ප්‍රමාණයමත් තමයි ඒක තීරණය කරන්න හරිද දැන්ට දාලා තියෙන පොඩි රේන්ජ් එකක් විතරයි දාලා තියෙන්නේ දික් වෙන ඒ නිසා ළමයි කීයක් දැම්මත් අනිවාර්යෙන් එක්සෑම් සික් වෙනවා තමයි කවුරක්වත් බය වෙන්න දෙයක් නැහැ එක්සෑම් එකට යන්න පුළුවන් හරිද අපිට තියෙන මේ දින ටික විතරයි ඒක නිසා අපිට බෑ ආදි වශයෙන් මං හිතන්නේ මුල දින එහෙම කවුරුත් දාලා නැහැ තාම කලින් දවස් ටික දාලා නැහැ එක්සෑම් එකට බය ළමයිනේ මුලින්ම ඒ නිසා අග දවස් ටික තමයි තෝරලා තියෙන්නේ හරිද ඒ මුල දවස් ටික ෆිල් වුණාම තමයි අපව වැඩිපුර ඩේට් දෙන්නේ ඒ නිසා පාඩම් කරුවලම මුල දවස් ටික සිලෙක්ට් කරගන්න ට්‍රයි හැබැයි එක්සෑම් එක ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම තමන් ස්ටඩි බෑග් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්න ඕන හරිද එහෙම නැත්නම් ෆිසිකල් ස්ටඩි බෑග් එක අරගෙන තියෙන්න ඕන සල්ලි කිව්වා ඒක නිසා ඕනේ නැහෙනි කියන කතාව නෑ ඒක ගිය අවුරුද්දෙන් ඉවරයි හරිද අනිවාර්යෙන් තමන් සොෆ්ට් කොපි එක ගත්තනම් ඩවුන්ලෝඩ් කරන් තියෙන්න ඕන හරිද හાર્ඩ් කොපි එකක් ගත්තනම් ඉන්ස්ටිටියුට් එකකින් අරගෙන තියෙන්නම අරගෙන නැත්නම් එක්සෑම් ඇප්ලයි කරන්න යන්න එපා හිටම ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා ඉන්ස්ටිටියුට් බෑග් එක අරගන්න හරිද සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරා හරිද රයිට් ඉන්ස්ටිටියුට් බෑග් එක සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරපු නැති ළමයි ඉන්නවා නම් අග්ගලා තුස්සන්න සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරපු නැති ළමයි ඉන්නවා නම් මං කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න අග්ගලා තුස්සන්න සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් හරි ගොඩක් ඉන්නවා හරිද ඉස්සෙල්ලම ඔයා සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන හරි රයිට් සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ෆිසිකල් ස්ටඩි බෑග් එකක් ගත්තනේ තමයි ඔගොල්ලෝ අත පහක් දාන්න ෆිසිකල් ස්ටඩි බෑග් එකක් ගත්තේ නැති ළමයි ඉන්නෝ නම් අත උස්සන්න සල්ලි ගිවලා තියෙනවා ෆිසිකල් ස්ටඩි බෑග් එක අරගෙන නැහැ අයිඑස් එකකින් ගණන්ලා තියෙනවා නම් ටික් වෙලා ඉවරයි හරිද තමන් පෞද්ගලිකව ගිහිල්ලා ගත්තේ නැති කට්ටිය ඉන්නෝ නම් අත උස්සන්න එහෙම කට්ටිය නැහැ හැමෝම අරගෙන තියෙයි හරිද එතකොට ස්ටඩි බෑග් එක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා හරිද ස්ටඩි බෑග් එක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒක ටිකක් පොඩි ප්‍රොසෙස් එකක් යන්න ඕන රයිට් පොඩි ප්‍රොසෙස් එකක් යන්න ඕන මොන මං ස්ක්‍රීන් ෂෙයාරින් එකක් දැම්මා මේ ළමයෙක්ගේ මං යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් අරගෙන තමයි මෙතනින් ගිහිල්ලා තියෙන්නේ හරිද එතකොට ඔයා CA ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න තියෙන්නේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න right profile එකට log වෙන්න ඕන CA ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා profile එකට log වෙන්න ඕන හරිද ඒ log වුණාට පස්සේ right මම මෙතන ඉඳන් එන්නම් right ඔයා ඉස්සල්ලාම ඔයාගේ අර මුලම CA ශ්‍රී ලංකා වෙබ්සයිට් එක search කරනවනේ වෙබ්සයිට් එක search කරනකොට ඊටත් ඉස්සෙල්ලා යන්න බෑ right මෙන්න මෙතනට ආවහම හරිද මම ළමයෙක්ගේ කන්ටැක්ට් තියන් ඉන්නවා ඒක නිසා යා මගෙත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන හරිද මෙතනට ඇවිල්ලා ඉස්සෙල්ලම log in ඉස්සෙල්ලා එයා password එක reset කරගන්න ඕනේ නේද පුතේ මගෙත් එක කතා කරපෙ කියලා කියන්නේ මෙතනදී හරි right ඉස්සෙල්ලම කරන්න ඕනේ study pack download කරනවා නම් study pack එක download කරනවා නම් ඔයා පාස්වර්ඩ් රීසෙට් කරන්න ඕන මෙතනට ගිහිල්ලා පාස්වර්ඩ් රීසෙට් කරන්න ඕන මේ විදියට හරිද මේ පාස්වර්ඩ් රීසෙට් කරනකොට ස්ක්‍රීන් එක පේනවයි කියලා මම හිතනවා පාස්වර්ඩ් රීසෙට් කරනකොට ඔයා දීපු චාර්ජ් ස්ටෝරේ දීපු මොබයිල් නම්බරේ මෙතන 94 ලංකාවේ නම්බර් එකත් එක 94 මෙතන ටයිප් කරන්න ඕන හරිද ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් කැචප් කෝඩ් එක මෙතන මේ කොටුවේ ටයිප් කරන්න ඕන හරියට මේක ටිකක් සංකීර්ණ වැඩ නම් right renew අලුත් එකක් අරගන්න right අලුත් එකක් අරගන්න ඔය විදිහට අලුත් එකක් අරගෙන අලුත් එකක් හදාගෙන Tamanට ලේසි අකුරු තියෙන එකක් මෙතන ටයිප් කරන්න මේ විදිහට හරිද ටයිප් කළාම සබ්මිට් කරන් පස්සේ ඔයාගේ මම හිතන්නේ ෆෝන් එකට එනවා මේ කෝඩ් එක ඒ කෝඩ් එක එන්ටර් කරාට පස්සේ ඔයාට රීසෙට් කරන්න පුළුවන් පාස්වර්ඩ් එක. එතකොට ඒක අනිවාර්යෙන්ම අකුරු 8ක් තියෙන්න ඕන අකුරුව ඉලක්කම්ව සිම්බල්ස් 8ක් තියෙන්න ඕන ඒක ටිකක් ස්ට්‍රෙන්ත් එකක් වෙන්න ඕන
එහෙම පාස්වර්ඩ් එක රීසෙට් කරන් ඉන්න ඕන මුලින්ම. පාස්වර්ඩ් එක ඉස්සෙල්ලාම රීසෙට් කරගෙන ඉන්න ඕන මුලින්ම. හරිද? ස්ටඩි පැක් ඩවුන්ලෝඩ් කරන්න නම්. හරිද? ඊට පස්සේ පාස්වර්ඩ් රීසෙට් කරාට පස්සේ මෙන් ඉස්සරහට යන්නේ නැහැ මම. පාස්වර්ඩ් රීසෙට් කරාට පස්සේ ඔයා බැක් වෙලා සාමාන්‍ය ස්ටුඩන්ට් ID නම්බරේ ටයිප් කරලා මෙතන ස්ටුඩන්ට් ID නම්බරේ ටයිප් කරලා ඔයගොල්ලෝ ස්ටුඩන්ට් ID නම්බරේ කියන්නේ ඔයාට ආවනේ බින්දු දෙකක් එක නම්බරයක්. ඒක අතෑරලා රයිට් ඒක අතර බින්දු දෙක අතරලා ඔතනින් රයිට් බින්දු දෙක අතරලා ඔතනින් යන්න ඕන. මේකේ ඔයාගේ බින්දු දෙක නැතුව යූසර් නේම් එක ටයිප් කරන්න. පාස්වර්ඩ් එක ඔයාගේ නැෂනල් ID එකේ මුල ඉලක්කම් හතරනේ. නැෂනල් ID මෙතන පාස්වර්ඩ් එක කියන්නේ ඔයාගේ මුල ඉලක්කම් හතර නැෂනල් ID එකේ. එහෙම ගිහිල්ලා ලොගින් වෙන්න. මේ දැන් මම දරුවෙක්ගේ පන්තියේ දරුවෙක් ගිහිල්ලා කර තමයි මේක කියන්නේ. ඔන්න එතකොට ආව ප්‍රොෆයිල් එකට වැටෙනවා. අතන පාස්වර්ඩ් රීසෙට් කරගෙන ඉන්නවා. ඒ පාස්වර්ඩ් රීසෙට් කරන එක මේකේ අතට ලොග් වෙන එකට බලපාන්නේ නැහැ. හරිද? ඒ පාස්වර්ඩ් රීසෙට් එක කරනකම උමනා වෙන්නේ මොකටද? ස්ටඩි බැග් ඩවුන්ලෝඩ් කරන්න. හරි? දැන් මෙන්න මෙතන page එකට වැටුනන් පස්සේ ඔයා යන්න ඕන ස්ටුඩන්ට්ස් කියන කොටසට. මෙන්න මේකට යන්න ඕන. ස්ටුඩන්ට් කියන කොටසට ගිහිල්ලා right නැහැ ස්ටුඩන්ට් කියන කොටසට ස්ටුඩන්ට් කියන කොටසට යන්න ඕන මේ education එකට මෙතනට. ඔතන education එකට යන්න. education එකට ගියන් පස්සේ තියෙනවා මේ දිනේ study pack online කියලා. මේ study pack download කරන්න හැටි study pack online කියලා තියෙන්නේ. ඒකට යන්න. study pack online කියන එකට ගියන් පස්සේ මෙන්න මෙතනට තමයි අර මේක අයින් වෙලා මෙන්න මෙතනට ඔයා දෙන්න ඕන ඔයාගේ membership number එකේ කාටද student කියන එක select කරලා ඉන්න ඕන. student member කෙනෙක් නෙමෙයි student number එක. හරිය බින්දු දෙකක් එක තියෙන නම්බරේ බින්දු දෙක අයින් කරලා නම්බරේ දාලා අර reset කරපු password එක තියෙනවානේ. reset කරපු password එක දෙන්න ඕන ඔතන. හරිද? ඒ reset කරපු password එක දුන්නාන් පස්සෙ තමයි ඔයාව download වලට වැටෙන්නේ. right download වලට වැටෙන්නේ. මට ළමයි කියලා දුන මම නිකන් try එකක් දෙන්නම් බලන්න. right ඔන්න ඔතනට එනවා. right ඊට පස්සේ මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ උඩ දැක්කනේද pay online කියලා තියෙනවා. මේ study pack download කරන්න හරි කියන්නේ මේ pay online කියලා තියෙනවා නේද? මේකට ගිහිල්ලා ඔයා payment එක කරනවා. right මේකට ගිහිල්ලා ඔයා payment එක කරනවා. right මෙතන පේමන්ට් කරනකොට ඔයාගෙන් අහනවා සිලෙක්ට් කරන්න යූසර් ටයිප් එක ඔයා මෙම්බර් කෙනෙක්ද ස්ටුඩන්ට් කෙනෙක්ද ස්ටුඩන්ට් කෙනෙක් ID නම්බරේ කියන්නේ අර නම්බරේ බිඳු දෙක නැතුව තියෙන නම්බරේ හරිද බිඳු දෙක නැතුව තියෙන නම්බරේට යනවා බිඳු දෙක නැතුව තියෙන නම්බරේට යනවා මේක දුරක් ගිහිල්ලා පෙන්නන්න 5 33 99 මේකට ගිහිල්ලා I am not a robot කියන එක තේරුවා. හරිද? ඊට පස්සේ continue කළා. බලාගෙන ඉන්නවනේ. continue කළා. මෙන්න මෙතනට වැටෙනවා. හරිද? මෙතනට වැටෙනවා. මේකේ තෝරගන්න ඕන study pack කියන එක. මේ සල්ලි payment කරන්න study pack කියන එක තෝරගන්න ඕන. study pack ගොඩාක් තියෙනවා. BL1 study pack එකට යන්න ඕන. right? මේකේ BL1 ස්ටඩි පැක් එක හොයා ගන්න ඕන. වෙන හොයන හම්බෙන්නේ නැති කියලා බලන්න. මෙන්න ස්ටඩි පැක් හම්බ වුණා. CS1 CS2 නෑ. මේ තියෙන බිස්නස් ස්ටඩි පැක් බිස්නස් ලෙවල් 1 soft copy. මෙතනට එන්න ඉස්සලා පුතේ මෙන්න මේ උඩ තියෙන ටික් එකක් දාන්න. ඔයාගේ ඩීටේල්ස් හරිද කියලා. මේ තියෙන I confirm that the above details are correct. මෙන්න මේ ටික ඔයාගේ student ID නම්බරේ නම මේ මන් දරුවෙක් එකක් ඉල්ලලා තියෙන email address එක මේ ටික හරිද කියලා මෙතන ටික් එක දාලා ඉන්න ඕනේ. නැත්නම් අතන select කරන්න දෙන්නේ නැහැ. බලාගෙන ඉන්න screen share එකේ පේනවනේ. එතන ටික් එක දාන්න ඕන. I confirm that above details are correct කියන එකට ගියා. ඒක ටික් එක දැම්ම තමයි දැම්මලා තමයි අතනට යන්න ඕන. හරිද? මෙතනට ගියා ස්ටඩි පැක් සොෆ්ට් කොපි එක කොතන තිබුණේ BL1 ස්ටඩි පැක් මෙතින් හાર્ඩ් කොපි එකේ හાર્ඩ් කොපි එක නෙමේ සොෆ්ට් කොපි එක මෙතින් මම හයිලයිට් කළා
ස්ටඩි පැක් බිස්නස් වල සොෆ්ට් කොපි එකට ගියා. මේකෙන් එක ස්ටඩි පැක් එකක් රුපියල් 1500ක් දාලා තිනු. මේ ඔන්ලයින් ගියන් පස්සේ මෙන්න මේ ඩීටේල්ස් ටික එනවා. හරිද? මේ ඔන්ලයින් ගියාම මේ ඩීටේල්ස් ටික එනවා. හරිද? එතකොට ඔයා සිලෙක්ට් කරන්න ඕනේ මේ වාගේ මේල් ඇඩ්‍රස් එක. රයිට්. ගේට්වේ එක ඔයා වීසා කාඩ් එකකින් කියවන්නා, වීසා කාඩ් එක, වීසා මාස්ටර් කාඩ් එකකින් කියවන්නා මෙතන ඇමරිකන් එක්ස්ප්‍රෙස් එක ආදි වශයෙන් Tamanට තියෙන සාමාන්‍ය වීසා කාඩ් එකකින් ඔයා ගෙවන්න ඕනේ අනිවාර්යෙන්. මෙතනට ඇවිල්ලා ඊට පස්සේ ඔයා එක ස්ටඩි පැක් ගන්නම් 1500යි. මෙතන ඇමවුන්ට් එක වෙනස් කර තෑගි 1500යි. එකකට දෙකක් ගන්නව නම් 3000යි, තුනක් ගන්නව නම් 4500. ඔක ටයිප් කරන්න ඕ. තේරුණාද? ටයිප් කළා, පේ නව් ගියාට පස්සේ ඔයාට පේමන්ට් එකට අදාළ ඩීටේල්ස් එනවා. මෙතන පේ නව් ගියන් පස්සේ මේ මැසේජ් එකත් එක්ක ඇවිල්ලා ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාට එනවා ඔන්නෝම පේමන්ට් ගේට්වේ එකට. රයිට්? පේමන්ට් ගේට්වේ එක ආවා. මේක දන්නවා ගොඩක් දෙනෙක්. පේමන්ට් ගේට්වේ එකට ආවන් පස්සේ නේම් ඔන් ද කාඩ්, තමන්ගේ නම, අර කාඩ් එක භාවිතා කරන කෙනාගේ නම ටයිප් කරන්න. කාඩ් නම්බරේ අර ඉස්සරහ තියෙන කාඩ් නම්බරේ දිග සීරියල් නම්බරයක්, ඒක ටයිප් කරන්න. එක්ස්පයර් ඩේට් එකක් තියෙන එක නම් කරන්න. ටයිප් කරන්න CVC නම්බරේ කාඩ් එකේ අනිත් පැත්තේ පොඩි ඉලක්කම් තුනක් හෝ අන්නේ වගේ නම්බරයක් තියෙනවා. හරිද? ඊට පස්සේ පේමන්ට් දැන් මම සිලෙක්ට් කරලා දෙන 3000යි, 3000 උඩ ඇවිල්ලා තියෙනවා. සබ්මිට් කරන් පස්සේ කාඩ් එකෙන් සල්ලි කැපිලා එනවා. මම නිකන් කාඩ් එකෙන් සල්ලි කපා ගන්නෑ, මගේ ටයිප් කරන්නේ. හරිද? දැන් එක්සෑම් ඇප්ලයි කරනකොට මේ ප්‍රොසෙස් එක කොහොමම යනවා වෙනින් තැනකින්. තේරුණාද? මේ ප්‍රොසෙස් එක කොහොමම යනවා වෙනින් තැනකින්. හරිද? ඕක සබ්මිට් කරන් පස්සේ ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. රයිට්? සල්ලි සක්සස්ෆුල් ආවයි කියලා ඔයාගේ මේල් එකටත් එනවා. නමුත් එතන ස්ක්‍රීන් ෂොට් එකකුත් දාගන්න. හරිද? ඊට පස්සේ ආපහු බැක් වෙනවා. ඒ පේමන්ට් ඔක්කොම ඉවරන පස්සේ ආයි බැක් කළා. ඔයා එනවා අතන හිටිය තැනට. මෙතන ඔයාගේ හිටිය තැනට එනවා. රයිට්? ඔයාගේ ප්‍රොෆයිල් එකට ආයි එනවා. මෙන්න මෙතන ස්ටඩි බැක් වලට ගියා. ඊළඟ ගියා මෙතන පේ ඔන්ලයින් ඉවරන පස්සේ ස්ටඩි බැක් වලට ගියා. දැන් මට යන්න බෑ, මොකද මම පේ කරේ නෑනේ. හරිද? ස්ටඩි බැක් වලට ගියන් පස්සේ ඔන්න ඔයා තෝරගන්නවා සිංහල මීඩියම්ද. හැබැයි ස්ටඩි බැක් ඩවුන්ලෝඩ් කරන පස්සේ වෙනස් කරන්න බෑ. හරිද? ස්ටඩි බැක් තෝරගන්න ඔයා සිංහල මීඩියම්ද, ඉංග්‍රීසි මීඩියම්ද ආදී වශයෙන්. හරිද? තෝරගෙන මේ කාට් එකට ස්ටඩි බැක් එක ඇඩ් කරගන්න. මෙතන උඩ ඇඩ් ස්ටඩි බැක් කියලා. ඔයා රයිට්? දැන් හැම එකකින්ම වොලියුම් 1 වොලියුම් 2 කියලා දෙකක් තියෙනවා. හරිද? මේක තමයි බිස්නස් ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං වල වොලියුම් 1 එක, මේක තමයි වොලියුම් 2 එක, දෙකම. හරිද? දෙකම තමන් විසින් ඩවුන්ලෝඩ් කරන්න ඕන. රයිට්? එතකොට ඔන්න ඔය මාර්ගෙන් ගිහලා ස්ටඩි පැක් ටික ඩවුන්ලෝඩ් කරන්න ඕන. හරිද? මේ මාර්ගෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන ස්ටඩි පැක් ටික. පැහැදිලිද? මෙතන බිස්නස් වල 1 ස්ටඩි පැක් සිංගල එක ওই විදිහට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඔයා ස්ටඩි පැක් ටික. පැහැදිලිද? ඔය වැඩේ කරගන්න ඕන සල්ලි ගිවල විතරක් හරියන්නේ නැහැ. රයිට්? ඒ වැඩේ කරගන්න ඕන සල්ලි ගිවල විතරක් හරියන්නේ නැහැ. ස්ටඩි බැග් ඩවුන්ලෝඩ් කරපු නැති ළමයි. ඔය ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ විදිහට ස්ටඩි බැග් ටික ඩවුන්ලෝඩ් කරගෙන තමයි මේ වැඩේ එන්ටර් වෙන්න ඕන. පැහැදිලිද? රයිට්? තමන් තෝරගන්න ස්ටඩි බැග් ටික ඔය ඩවුන්ලෝඩ් කරපු ළමයි ඉන්නවා. එයාලගෙන් සපෝට් එකක් කරගන්න. එතකොට හරි. හරි නේද? රයිට්. දැන් මම කියලා දෙනවා ඊට පස්සේ ස්ටඩි පැක් එකකින් පස්සේ දැන් එක්සෑම් ඇප්ලයි කරන විදිය. එක්සෑම් ඇප්ලයි කරන විදිය. ඔයගොල්ලෝ දාලා තිබ්බ නේද හැම ගෲප් එකකටම? හැම ගෲප් එකකටම දාලා තිබ්බ නේද? ඈ හાર્ඩ් කොපි එකක් ගත්ත කටින් සොෆ්ට් එක නෑ 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 ඒ කොපි එකයි. හાર્ඩ් නම් හાર્ඩ්, සොෆ්ට් නම් සොෆ්ට්. හරි? මෙන්න මේව ලින්ක් එකක් ඔයගොල්ලෝ එකට දාලා තිබ්බ මෙන්න මේ. මේ උඩ තියෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේක මේක ටික් කරන් පස්සේ යනවා ඔයාව මෙන්න මෙතනට. හරිද? ඔතනට ගියාම ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක දෙන්න. රයිට්? යූසර් නේම් එක අනිවාර්යෙන්ම ඔයාගේ අර අංකයනේ. මොකද්ද? ආ චාඩ් නිෂ්ට කියව නම්බරේ බිඳු නැතුව මම වෙනි ළමයේගේ නම්බරයක් මෙතන දාගෙන තියෙනවා. මේක ගියා පාස්වර්ඩ් එක, එයාගේ පාස්වර්ඩ් එක. ඒ පාස්වර්ඩ් එක දෙනකොට දැක්කද උදාහරණය? සම්පූර්ණ ID නම්බරේ ටයිප් කරන්න කියලා තියෙනවා.
වීයාපුර තියෙනවා වීයාපුරත් එක්ක වීයාපුර නැත්නම් නිකන් අර දිග නම්බරයක් දැන් මගේ ළඟ තියෙන නම්බරේ වීයාපුර නැතුව මම මේ ළමයි කියන්නේ right ඊට පස්සේ මම ලොග් වෙනවා හරිද එයාගේ නම තමයි මෙතන ඉන්නේ මේක correct කියලා අහනවා මේක correct yes කියලා දැම්මා මේ ටෙලිෆෝන් නම්බරේ correct කියලා අහනවා yes කියලා දැම්මා ඔන්න දැන් ලොග් වුණා ඊට පස්සේ එනවා මෙහෙම business වල 1 2 on demand exam දැන් හැම මාසෙකම යන විභාගය නිසා on demand exam කියලා තමයි යන්නේ හරිද ඊට පස්සේ පල්ලෙහා තියෙන business communication වලට apply කරන ළමයින්ට තියෙනවා ඒක හරි CS1 December වල පටන් ගන්න ඉතින් තමයි එතකොට ඒගොල්ලෝ යන්න ඕන CS1 වලට හරිද දැන් මම යන්නේ exam එකටනේ මේක continue කරනවා මේක continue කරනවා හරිද continue කරනකොට continue click here to new reservation කියන එකට යන්න ඉස්සලා ඔයා බලන්න ඕන ඔයාගේ branch එකට අනුව available දවස් මෙතනින් බලතැගෙන දැන් උදාහරණ වශයෙන් මම කලම්බු ගත්තොදී කලම්බු වලට select කරෝදී මෙන්න මේ දවස් ටික මේගොල්ලෝ අද දවස් වැඩි කළා මට පේන විදියට හරිද මෙන්න වගේ දවස් ප්‍රමාණයක් තියෙනවා කලම්බු ළමයින්ට රිසර්ව් කරගන්න හරිද මේ වගේ දවස් ප්‍රමාණයක් තියෙනවා 4 5 6 7 8 හරිද චෙක් ස්ලොට් එක දැන් අපි උදාහරණ වශයෙන් දිනය 4 වෙනිදා දැම්මොතින් හරිද ඒකේ බැලුවොතින් ස්ලොට් available in select branch වලින් මේකේ මේ දිනයට ස්ලොට් නැල්ලු ඊළඟ දිනයට 4 වෙනිදා 5 වෙනිදා ඒකෙත් නැහැ කොළඹ ළමයිගේ 6 වෙනිදා බැලුවොත් ඒකෙත් නැහැ ඔක්කොම අද බුක් කරලා ගොඩක් ඔය තිබුණා පහුගිය දවස් ටිකේ 7 වෙනිදා බැලුවොත් ඒකේ තියෙනවා මේ තියෙන්නේ ඒකේ තියෙනවා available slot තියෙනවා 9 11 තියෙනවා 12 2 තියෙනවා seat 27ක් තියෙනවා අතන එකක් තියෙනවා මෙතන seat 34ක් තියෙනවා 3 5 තව දිනියක් මම චෙක් කරලා පෙන්නු තියෙනවා තව වෙනින් district එකක් ගනිමු මාතරින් දාන ළමයි මාතර හරිද එයාගේ දින මොනවද තියෙන්නේ එයාගේ දිනත් මේ දිනම තියෙනවා ඒකේ 4 වෙනිදා දින බල 4 වෙනිදා චෙක් කරාම එයාගේ 4 වෙනිදා එයාගේ තියෙනවා 4 වෙනිදා 9 11 සීට් 7ක් 12 2 සීට් 9ක් Tamanṭa subject එකක් ලියන්න ඕන නම් ඔය සීට් එක ওই විදිහටම book කරගත හැකි එක දවසට එක ගානවල ලියද හැකි හරිද right ඒ විදිහට Tamanṭa දිනේ තව උදාහරණයක් ගත්තොත් 12 වෙනිදා යම් බලන්න 12 වෙනිදා check කරලා බලමු 12 වෙනිදා නෑ ඔක්කොම book වෙලා හරිද ඊට පස්සේ 13 වෙනිදා යම් ඈත ළමයි දවස් book කරලා දිනනවා 13 වෙනිදාත් නෑ ළඟ දවස් ටික මාතර ළමයි අරගෙන නෑ 9 වෙනිදා ගියොත් 9 වෙනිදා ආයේ තියෙනවා මේක 12 දෙක බ්ලොක් වෙලා ඉවරයි අර සීට් දෙක තියෙනවා තාම සීට් 3ක් තියෙනවා සීට් 8ක් තියෙනවා දැන් තේරුණාද එතනින් ඉස්සලා චෙක් කරලා බලන්න එතන කරන්නේ චෙක් කරන එක දැයි එතනින් විභාග ඇප්ලයි කරන්නේ නැහැ හරිද එතනින් කරන්නේ ඒක ඒ සීට් ප්‍රමාණය අරගෙන දිනේ මාක් කරලා වේලාව මාක් කරගෙන තමයි සබ්ජෙක්ට් හතරම කරනවා නම් මම මේ දිනේදී මේ වේලාව මේ දිනේදී මේ වේලාව ආදී වශයෙන් මේ ටික මාක් කරගන්න ඕන කොලේකට අරගෙන මාක් කරගෙන තමයි මේක කන්ටිනියු කරන්න ඕන මේ දිනේ click here new කියන එකට ගියා ඔන්න ඔතනට යන්න ඉංග්‍රීසි දරන වෙනනම් සිංහල මාධ්‍යයෙන් තියෙනවා සිංහල මාධ්‍යය ටික් කරා හරිද මේකේ උපදෙස් ටිකක් තියෙනවා ඉස්සල්ලාම අය මම ඉංග්‍රීසි මාධ්‍ය යනවා ලේසි එතකොට මේ ටික යනකොට 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 මෙන්න තියෙනවා click to pay online අන්න දැන් exam වලට සල්ලි ගෙවන්න මෙතන ටික් කරාන් පස්සේ කෙලින්ම වැටෙන කොතනද සල්ලි ගෙවන තැනට මේ ඉන්න බලන්න මෙන්න දැන් කෙලින්ම වැටෙන සල්ලි ගෙවන තැන හරිද අර ස්ටඩි පැක් වල සල්ලි ගෙවන තැනට වටයක් ගිහින් නෑ මෙතනට යනවා කෙලින්ම ඔයා අර වගේම සිලෙක්ට් කරනවා ඔයා ස්ටුඩන්ට් කෙනෙක් ස්ටුඩන්ට් ID නම්බරේ සිලෙක්ට් කරනවා මම සිලෙක්ට් කරනවා මේක right I am not a robot කියන එක සිලෙක්ට් කළා මෙතනට යනවා continue කරන්න continue කරාම අර ඉස්සෙල්ලා page එකටම එනවා මේ වගේ එකක් දැක්කම ඉස්සෙල්ලා මේකෙන් දැන් යනවා business level examination කියන එක හොයා ගන්න මම දැක්ක උඩින් ටික එක දාලා ඉන්නෝනේ අමතක කරන්න එපා උඩින් මෙතන ටික එක දාලා ඉන්නවනේ I confirm that about details are correct කියන එක දාලා මේ පල්ලෙහාට ගිහිල්ලා business level 1 examination හොයා ගන්න ටිකක් පල්ලෙහා තියෙන study pack වන්න පහු වෙලා යනවා study pack වලට අපි ඉස්සෙල්ලා ගියා right කොයි හරියද business level 1 තියෙන business level 1 ගොඩක් තියෙන නිසා ටිකක් පරිස්සමෙන් හරි එක තෝරන්න ඕන
exam fees, exam fees, exam fees. Cover the good pin number. Exam fees, corporate level exam fees, English countries. Pia Tunda Haka Kathy. Business communication. Wait up, I get in. ST Binduai EX Binduai eka code එක ඇත්ත EX Binduai එක හොයන්න ආ මෙති 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 SPN ඉන්න මෙති exam fees business level 1 2 computer base EX Binduai එක 3000 දැක්කනේ මං highlight කරපු දැක්ක එතනින් pay online ගියා කාඩ් එකකින් සල්ලි ගෙවන්න ඕන අර අර තැන්ට ආවා අරද gateway එක දුන්නා කාඩ් එක Master card එක අද Taman subject එක නම් 3000 තියෙන්න අරින්න subject දෙක නම් 6000යි subject 3 නම් 9000යි subject 4 නම් 12000යි හරිද උදාහරණ question මම 9000 දාමු subject 3ක් ලියන එක මේක කළා pay now කරාට පස්සේ අර card එක මේක ආවන් පස්සේ card එකේ details ඉල්ලනවා ඒ card එකේ details ටික දාන්න card එකේ details තියෙන දැන් දන්නවනේ මේක නම් වැඩි ටිකක් ගැව්වත් ආ දන්නවා ඔතන කානේ මොන්ද කාඩ් අර කාඩ් එකේ අයිතිකාරයා නම නිකන් කෙටියෙන් ටයිප් කරලත් කමක් නැහැ කාඩ් නම්බරය කියන්න දරුවෝ පේනව නේද මේ ඉස්සරහා තියෙන දිග නම්බරයක් මේක හරිද කාඩ් XY නම්බර ඩේට් කියන්නේ මෙන්න මෙතන මෙතන තියෙන නම්බරේ XY වෙන දවස CVC නම්බර කියන්නේ මේ පිටිපස්සේ තියෙන පොඩි නම්බරයක් පොඩි නම්බරයක් තියෙන ස්ටිකර් එක පිටි විනින් පැත්තක තියෙන හරිද ඒක ගැව්වට පස්සේ ඔයාගේ ෆෝන් එකට තමයි මැසේජ් එක එන්නේ සල්ලි OTP නම්බරයක් එනවා right එතකොට ඒ නම්බරේ මේකට එන්ටර් කරන්න තියෙනවා එතනත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕන හරිද සල්ලි ගිහුව බවට සනාථ කරන්න මේල් එකටත් එනවා කොහොම හරිද එතකොට අර OTP නම්බරේ දාන්න ඕනේද one time password එකක් OTP කියන්නේ ඒකනේ one time password එකක් කියලා එකපාරට try කරන්න පුළුවන් හරිද ඒතර ඒකේ හරහා තමයි සල්ලි ගෙවන්න ඕන online payment එක ඔයි ටික කරලා ආවට පස්සේ දැන් ආපස්සට ගිහිල්ලා payment එක කරලා ආපස්සට ගිහිල්ලා right මෙතනින් ආපස්සට ගියා මෙතනත් ආපස්සට ගියාම දැන් අපි වැටෙනවා වැටුනේ නැද්ද ආයි අර පේජ් එකට යන්න ඕන පේමන්ට් එක ආ නෑ මෙතනනේ පේමන්ට් යන්න වෙනම තැනක ඉන්න මෙතනට යන්න වෙනම තැනක මෙන්න මෙතන අපි හිටියේ ඒක මේ මෙව දෙහිකට ඕපන් වෙන්නේ සල්ලි ගෙවනක ඕපන් වෙන්නේ වෙනම ටැග් එකකින් බිස්නස් වල 1 එක්සමිනේෂන් රිසර්වේෂන් එක තියෙන වෙනම ටැබ් එකකින් මෙතන තමයි අපි යන්න ඕන මෙතන ඉඳන් මෙතනට නේ අපි ගියේ දැන් මේකේ පල්ලෙහාට යන්න පල්ලෙහා ඇති ආ මෙතන ගිහිල්ලා ආ මෙතන කන්ටිනියු මෙතන කන්ටිනියු වගේ අර ළමයි කිව්ව මේකට වෙයිලා මෙතන කන්ටිනියු මේක කන්ටිනියු කරාන් පස්සේ ඔන්න වැටෙනවා අතනට exam application එක ළඟට ක්‍රාල් මෙන්න මෙතනට වැටුනට පස්සේ අලුත් තෙන් ළමයේ දැන් මගේ ඇවිල්ලා තියෙන current balance බින්දුවයි මම සාම සල්ලි බැඳේ නැහැ දැක්ක නේද reservation for on demand business level examination September 2024 කරන් බැලස් බින්දුවයි මට දැන් එකේ එක සබ්ජෙක්ට් එකකට ඇප්ලයි කරන්න බෑ ඔයා රුපියල් 3000 බැඳනනම් 3000 ඇවිල්ලා ඇති 6000 බැඳනනම් 6000 ඇවිල්ලා ඇති 9000 බැඳනනම් 9000 12000 බැඳනනම් 12000 වලට ඇයි නැහැ හරිද දැන් මේක සිලෙක්ට් කර කර යන අනිත් එකේ ඉදි ලර්නින් සෙන්ටර් එක ඔයගොල්ලෝ IAS නේ මේ තියෙන්නේ උඩින්ම තියෙන්නේ හරිද ලර්නින් සෙන්ටර් එක IAS මේ තියෙන්නේ ඉන්ස්ටිටියුට් ෆෝ ඇකවුන්ටිං ස්ටඩීස් කියන එක තෝරන්න ඊළඟ බ්‍රාන්ච් එක හරිද එක්සෑම් සෙන්ටර් එක වෙනස් කරන්න බැරි දෙයක් පල්ලෙහා ලියලා දෙන වෙනස් කරන්න බෑ කියලා ඔයා කොළඹ ළමයෙක් නම් කොළඹින් මාතර ළමයෙක් නම් මාතරින් කැන්ඩි ළමයෙක් නම් කැන්ඩි රත්නපුරෙන් නම් ඒ හැම සෙන්ටර් එකක් තියෙන තැනම නම් මේ ඔයා ඕවර්සීස් පිටරටින් ඉඳලා ලියන්නේ නැහනේ හරිද අනිත් එකක් තෝරන්න උදානකෂ මං කොළඹ තෝරමු ඔතනට ගියාම ඔන්න ප්‍රොසෙස් වුණා ඔයා අතන ඩේට් සිලෙක්ට් කළා මතකද හරිද ඔන්න ඔයා ඊට පස්සේ ඩේට් එක සිලෙක්ට් කරගත්තා උදානකෂෙන් 10 වෙනිදා හරිද සබ්ජෙක්ට් එක ඔයා එදාට සබ්ජෙක්ට් එක මොකක්ද ඇප්ලයි කරන්නේ
දැන් මට මෙතන යන්න බෑ මේ ළමයේ බිස්නස් වල කම්ප්ලීට් කරපු ළමයි. එතකොට බිස්නස් වල 1 හරිද සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරනකොට ෆයිනෑන්ෂියල් ඇකවුන්ටින් ඕල්රෙඩි පාස් කියලා එනවා. ඒ ළමයේ බිස්නස් වල කම්ප්ලීට් කරපු ළමයි කීකක් තමයි මම ගත්තේ. හරිද? ඔය විදියට පල්ලෙහාට ගියාම හරිද සබ්ජෙක්ට් එක මට උතින් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. මොකද මේ ළමයා පාස් වෙච්ච ළමයි. හරිද? කොහොම ගිහිල්ලා 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 ඉවරුණාට පස්සේ හරිද? තමන් සබ්ජෙක්ට් තුනකට සලිබදනම් තුනක් ඇප්ලයි කරන්න දිනයයි වේලාවයි පල්ලෙහා සිලෙක්ට් කරන්නේ. මේකේ දිනයාව බිස්නස් වල සබ්ජෙක්ට් එක ආවා වේලාව ඔයාට ඒවි ඒ වේලාවට බුක් කරන්න. හරිද? ඊට පස්සේ ඊළඟ සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරන්න යනවා ඒ විදියට. හරිද? තමන් සල්ලි බඳපු ගානට ඕක ඉස්සරහට ඉස්සරහට යනවා. ඊට පස්සේ සබ්මිට් කළාට පස්සේ හරිද? ඔයගොල්ලන්ට right මේ මේල් එක මම දන්නේ කොහොම දෙන්නේ කියලා අවසාන වශයෙන් මම ගිහිල්ලා නැති නිසා right මේල් එකට හරි කොහොම හරි තමන්ගේ මේක සබ්මිට් වුණා කියලා කෝකටත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එක හොඳයි. exam application එක forward කරන්න ඉස්සෙල්. හරිද? ඔන්නෝයි වැඩික කරගන්න ඕන 15ට ඉස්සෙල්. 15ට ඉස්සෙල්. ওই සල්ලි බැඳලා ඕවා රෙජිස්ට්‍රේෂන් හදාගත්ත exam දාපු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගලත් උදව් උපකාර අරගන්න. හරිද? උදව් උපකාර අරගෙන ওই විදිහට ගිහිල්ලා වැඩික කරගන්න ඕන. හරි? සීට් එක බුක් කරන එක Tamanta choice එක Tamanta කැමති එක වෙන් කරගන්න පුළුවන් වන්නේ මේ date තියෙනකම් විතරයි. හරිද? date හදිස්සියක් නැති වුණොත් විභාග ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ එයා දෙන date එකට තමයි ඔයා යන්න ඕන. හරිද? ඒක නිසා දැම්මම reserve කරගත්තොත් Tamanta වාසි. දැම්මම reserve කරගත්තොත් Tamanta වාසි. පැහැදිලිද? right. ওই විදිහට තමයි exam එක apply කරගන්න ඕන. දැන් අද ආපු නැති ළමයින්ට තමයි ප්‍රශ්න එන්නේ. ඒගොල්ලන්ට හෙට උදේම රෙකෝඩින් එක දාන්නම් කියන්න. මෙහෙම මැසේජ් එකක් එනවලු PDF එක download කරන්න යද්දී මොන වගේ මැසේජ් එකක්ද? එහෙම මොන හරි පෞද්ගලික ප්‍රශ්න එනවා නම් මට මැසේජ් කරලා තියන්න මම බලලා right hard copy කත් එක්ක ආය ගන්න. volume 1 2 කියලා දෙකක් තියෙනවා හැම subject එකම. මේ දෙකම download කරන්න. volume 1 2 කියලා දෙකක් තියෙනවා දෙකම download කරන්න. right මම exam වලට සල්ලි ගෙවලා email එකට online receipt එක ආවත් continue කරාම reservation current balance එක 0 කියලා පෙන්නන්නේ සර්. එහෙම වෙන්නේ බෑ හැබැයි. payment එක හරියට වුණාද? ඔයා exam එකටද apply කරේ EX.Y එකටද? EX.Y එකටද apply කළේ? වැරදිලා winning එක apply කළාද දන්නේ නැහැ. තේරුණාද පුතේ? මාත්‍රින් දාපු ළමයා winning එකට apply කළාද දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. එතන පෙන්නන්නේ නැත්තේ. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඉන්ස්ටිටියුට් එක දුවාගෙන යන්න මේ සතිය ඇතුළත ගිහිල්ලා විස්තරය පෙන්නන්න. ඒවා මට පෞද්ගලිකව හදන්න බැරි දේවල්. හරිද? පෞද්ගලිකව මේක හදනවා කියලා කියන්නත් බෑ. ඒගොල්ලෝගේ ප්‍රොසීඩියර් එකක් ඇතිනේ. right. අනිත් එක සබ්ජෙක්ට් ලියන්න ඉන්න එපා. එක එක සබ්ජෙක්ට් හතරම ලියන්න. ඔය සබ්ජෙක්ට් හතරම ලියන්න ඕනේ නැහැ. දෙසැම්බර් අපිට දෙසැම්බර් වෙන්න ඕනේ නැහැ. ඔයාට සැප්තැම්බර් ලියන්න බෑ නෝ ඔක්තෝබර් උත් තියෙනවා ඔක්තෝබර් ලියතේ ඔක්තෝබර් ලියන්න බෑ නෝ නොවැම්බර් තියෙනවා නොවැම්බර් ලියතේ නොවැම්බර් ලියන්න බෑ නෝ දෙසැම්බර් තියෙනවා දෙසැම්බර් ලියතේ ඔය විතර ගිහිල්ලා ගිහිල්ලා ලබන අවුරුද්දේ සිලබස් වෙනස් වෙන්න ඉස්සෙල්ලා ලියාගත්තේ. හැබැයි ඉතින් සබ්ජෙක්ට් සබ්ජෙක්ට් ලියන්න ගියොත් ඔයාට කරදරයි නේ. දැන් ඔයා ඉගෙන ගත්ත ටික ඔහොමම අමතකලා යනවනේ. දැන් පන්තියේ කාලෙත් මෙච්චර දුරට අමතකගෙනව නම් පන්තියට සම්බන්ධ වුණේ නැති දවස් වලට ගොඩක් අමතක වෙයි. ඒ නිසා පුළුවන් තරම් exam එක ලියන්න. දැන් ওই ෆිට් එකෙම ගිහිල්ලා ලියන්න. හරිද? ওই මතකේ අමතක කරන්න නැතිව ඉන්න ඉස්සලා තියාගන්න. අපි දින වෙන් කරගත්තාම මේ දින වලට අපිට කැමති සබ්ජෙක්ට් ඉන්න පුළුවන්. පල්ලයට පල්ලයට ගිහිල්ලා බලන්න කැමති සබ්ජෙක්ට් ඉල්ලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දින වෙන් කරගත්තාම මේල් එකට ඇප්ලිකේෂන් දාපු ගමන් එනවදස ආපු ළමෙක් දාන්න ජැට් එකක් ආපු ළමෙකින් නැතු ඇති නේද මේ සමහර වෙලාවට. ඒක මම ප්‍රොසීඩ් කරලා නැති නිසා මම දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. ඇප්ලිකේෂන් එකේ දාපු ගමන් ඊමේල් එකට එනවද කියන එක මම දන්නේ. සල්ලි ගිහුවා මනම් ඊමේල් එකට එනවා. ඒ එන එක ෂුවර් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකේ මොකක් හරි වරදක් තියෙනම් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සිස්ටම් බවුල් වුණත් එතකොට ඔයා මොකද්ද කරන්නේ? ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කෝකටද? ඔව් ගෝල් ලෑත් මාත්‍රයි තියෙන්නේ. සෙන්ටර් එක ගාල්ලේ නැහැ. මාත්‍ර තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ මාත්‍රින් ලියන්න ඕන. ඔව් මාසෙන් මාසෙ එක්සෑම් ලියන්න පුළුවන්. ඔන් ඩිමාන්ඩ් එක්සෑම් එක හැම මාසෙකම තියෙනවා. ස්ටොරි පැක් එක අපි ෆිසිකලි ගත්ත බව අපිට CA ලොග් ගලා බලන්න පුළුවන්ද? මං හිතන්නේ බෑද කොහෙද? මං හිතන්නේ බෑ. ප්‍රොෆයිල් එකේ මම ගිහිල්ලා බලල නෑ. මට ප්‍රොෆයිල් එක නැති නිසා. හරිද? ඇයි ස්ටොරි පැක් එක ගත්ත නැද්ද කියලා ඉන්ස්ටිටියුට් එකකින් කෝල් එකක් ඇයි ඔයාට මතක නැද්ද ඔයා ගත්තද නැද්ද කියලා? right
අපව මාතර ඔව් කියලා දාලා තියෙන මොකටද? නෑ මම ආයි බලනවා. හරි අරකා බලන්න වැරදිලා දන්නේ. සෝ ඔක්කොම සබ්ජෙක්ට් තුන ඈ ඔක්කොම සබ්ජෙක්ට් 3000 නෙමේ, එක සබ්ජෙක්ට් එකයි 3000. සබ්ජෙක්ට් එකකට 3000 පිළිතුරක් දාලා තියෙනවා. එක්සෑම් අප්ලයි කරන්න ඕන වෙලාවක ඕන වෙලාවක පුළුවන්ද? ඕන වෙලාවක අප්ලයි කරද්දී ඇයි දවල්වරු වෙබැයි බිසි වැඩි. ඕන වෙලාවක කියන්නේ මොකක්ද? දවල්වරු ටිකක් බිසි වැඩි. ඕක රෑ දවසේ අප්ලයි කරානා ලේසි. දැන් මට ඊයේ මම පන්ති කර ලොග් ඉන් නැතුව දවල්වරු ලොග් ඉන් බැරි වුණා. අර සිස්ටම් එක ටිකක් බිසි වෙනවා. ළමයි එක්සෑම් දැම්මන් ටක්ටක් ගාලා. ඔව්. සල්ලි බැන්දනම් සැප්තැම්බර් එක්සෑම් එකට ඒ බැඳපු සබ්ජෙක්ට් එක ලියන්නම ඕන. ඒ සල්ලි ආපහු සැප්තැම්බර් පස්සේ ඔක්තෝබර් එක්සෑම් එකට ගෙනියන්නේ නැහැ ඉස්සරහට. ඒක ලියලම තියෙනවා. ඒගොල්ලෝ ගාලා නෝටිස් එකේ බලන්න. හරිද? සබ්ජෙක්ට් එකට සල්ලි බැන්දනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එක ලියන්නම ඕන. ලියන්න නැතුව මගහැරියොත් එක්සෑම් පීස් නැති වෙනවා. අමෙන් ඌ එනවා අරක ඇප්ලිකේෂන් එක සබ්මිට් ගමන් දාපු ළමෙක් ඉන්නවා. සබ්මිට් කරපු ගමන්ම එනවලු. හරිද? ලබන අවුරුද්ද බැරද එක්සෑම් කරන්න පුළුවන් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සිලබස් වෙනස් වෙන ඉස්සලා කරතෑගි. එක්සෑම් ඇඩ්මිෂන් එක ඊමේල් එකට ද ඔව් එක්සෑම් ඇප්ලිකේෂන් ඇඩ්මිෂන් එක ගොඩක් කලාවට මේල් එකේ තියෙන. මේල් එකේ නෙමෙයි තියෙන්නේ. රයිට්. සමහර ළමයින්ට මේල් එකට ආවේ නැතිනොතින් ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා තියෙනවා ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කියලා එකක්. හරිද? රයිට්. එතකොට මේල් එකට ආවේ නැතිනොත් එක්සෑම් එකට කලින් දවසේ අතනට ගිහිල්ලා චෙක් කරාම තියෙනවා. හරි? එතකොට ප්‍රොෆයිල් එකෙන් තමයි වැඩ ඔක්කොම කරන්න තියෙන්නේ. මේල් එකට ආවතින් හරි කලින් සැරවලත් මේල් එකට ආපු නැති ළමයි ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලවම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොමත් ප්‍රොෆයිල් තියෙනවා මේල් එකෙත් තියෙනවා. හරිද? ලබන අවුරුදු පුළුවන් එක්සෑම් කරන්න. ලබන අවුරුද්ද හැබැයි සිලබස් වෙනස් වෙන දවස හරියට මම දන්නේ නැහැ. සර් කාඩ් එකෙන් කාඩ් එකෙන් නැතුව බැංක් එකකින් බෑ. අන්න ඒක එයා හොඳ ප්‍රශ්නයක් කිව්වේ. බැංක් එකකින් ගෙව්වොත් ඔයාට ඔන්ලයින් රිසර්ව් එකක් කරගන්න බෑ. හරිද? බැංක් එකකින් ගෙව්වොත් ඔයාගේ ගිණුම අප්ඩේට් වෙලා ඉන්න දවස් 4ක් විතර යනවා. හරිද? 15 වෙනි ක්ලෝසින් ඩේට් තියෙනකොට දවස් 4ක් යනවා. ඒ කියන්නේ සඳ සල්ලි බැන්දත් ඔයාට 15 වෙනි පස්සේ නෙන්නේ. කාඩ් එකෙන් නැතුව කාඩ් මේකේ කාගේ හරි කාඩ් එකක් ඉල්ලගෙන හරි සල්ලි යාට දීලා හරි හරිද? ওই পেমেন্ট එක කරගන්න ඕන ඔන්ලයින්. හරි මැනුවලි කළොත් ඔයාට වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. එතකොට වේටින් ලිස්ට් එකේ හිටියොතින් ඔයාගේ රිසර්වේෂන් එක නැති වෙන්න පුළුවන්. දැන් ගිය සැරලත් ওই වැඩ හරියට කරගත්තේ නැති ළමයින්ට ඊළඟ මාසේ තමයි ලියන්න උනේ. කොච්චර කිව්වත් ළමයින් සමහරු හරි අඥාතයි. ෆිසිකල් ගත්තම සයිට් එකට මාක් වෙලා දාන්නේ නැද්ද සර්? ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්න. ෆිසිකල් ගත්තාම සයිට් එකට මාක් වෙලා දාන්නේ නැහැ. නෑ. ඒගොල්ලෝ අතින් තමයි මැනුවලි තමයි ඒක කරලා දාන්නේ. එතකොට වෙලා යනවා. රෙකෝඩින් එක හෙට දාවි. මේගොල්ලෝ මේ පැක් එක වරද්දලා හදලා නේද? ඔව්. දැන් මේ කියනෝනේ හැම චානල් එක්සෑම් එකේ බිස්නස් වල වනුයිටෝයි හැම මාසෙකම තියෙනවා. හැම මාසෙකම තියෙනවා. වෙන සිලබස් වෙනස් වෙන්නේ ලබන අවුරුද්දේ කොයි මාසෙද කියලා දැනුම් දීලා නැහැ තාම ඉන්ස්ටිටියුට් එක. කියලා නැහැ එක්සෑම් එකේ දවස්. ඔව් එක්සෑම් හැම මාසෙකම තියෙනවා. සෝ මගේ ID නම්බර් එක මේල් එකට ආපු එකේ මගේ නම වැරදි. මං කෝල් කරලා කිව්වම ඊට පස්සේ යාලා කිව්වා මේල් එකක් ඇති ඒකට දාලා දාන්න කියලා. එහෙම මේල් එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලොන්ගේ කෝල් ඒගොල්ලන්ට කෝල් කරන්න කියලා තමයි කියලා නම් තියෙන්නේ. එතකොට ඒ ළමයින්ට එවලෙම ටක් ගාලා හදලා දීලා. එවලෙම ටක් ගාලා හදලා දීලා තියෙනවා. ආයි ට්‍රයි කරන්න කොහේ බන්ති ළමයි පුතේවා. මාතර නම් මාතරට කෝල් කරන්න. එතකොට හරි. ගාල්ල නම් මාතරට කෝල් කරන්න. මාතර ඉන්ස්ටිටියුට් එකට කෝල් කරන්න. කොළඹට කෝල් කරන්න එපා. රයිට්. මාතර නම් මාතරට කෝල් කරන්න. මාතර කෝල් කරලා මේ කරගන්න. නමේ මොකද්ද තියෙන වරද කියලා බලලා ඒක හදාගන්න. නෑ. සැප්තැම්බර් නෙමේ වෙන මාසෙක කරනවා නම් ඒගොල්ලෝ දැනුම් දේවි. මේ දිනේට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න කියලා. ඒ දිනේට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න ඕන. දැන් ඇප්ලයි කරුවා තියෙන සැප්තැම්බර් වලට වැටෙන්නේ බෑ. සබ්ජෙක්ට් දෙකක් ඔක්තෝබර් වල ලිව්වොත් BL2 කරන්න පරක් කොහොමද ඉතින් සබ්ජෙක්ට් දෙකක් ඔක්තෝබර් වල ලියලා BL2 කරන්න බැරි වෙනවනේ. බැරි වෙනවා. ඊට පස්සේ CS1 කරන්න ඕන නේද? වැඩ ගොඩක් තියෙනවනේ. තවත් ප්‍රශ්න තියෙනවද? තවත් ප්‍රශ්න මොන හරි Tamanට පෞද්ගලික ප්‍රශ්නයක් එනවා නම් මේ වගේ වෙලාවක මෙන්න මේම දෙයක් වෙනවා මට යාගන්න බෑ මේ ඉන්නේ හරියට කියලා. හරිද?
එතකොට ඒක පොඩ්ඩක් අපෙන් අහගන්න ඕන කොහොමද කියලා වෙන්නේ. නැහැ ස්ටඩි පැක් එක ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් එක උදාහරණයක් ස්ටඩි පැක් එක ගත්ත එක වළංගු ඊළඟ එක්සෑම් වලට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ මාසවල එක්සෑම් එකට ප්‍රශ්නයක් නැහැ. BL2 ස්ටාර්ට් කරන්නේ ගොඩක් වෙලාට සැප්තැම්බර් විභාගෙ ලිවම ඔක්තෝබර් ඉඳලා පටන් ගන්න. IS එකේ පන්ති ඔක්තෝබර් ඉඳලා පටන් ගන්නවා. හරි. එහෙනම් ඇතිනේ. බඩගිනි කෑවෙන්ද මම ටක් ගාලා ලොකුනේ. තමයි ටික ඔක්කොම ආව නම් හරි. දැන් ළමයින්ට රෙකෝඩින් එක තමයි දාන්න කියන්නේ. හරිනේ. තවත් ප්‍රශ්න තියෙනවද මුකුත්? ඔක අර සිස්ටම් එකට යනකොට තමයි ටිකක් ප්‍රශ්න ඇති වෙන්නේ. ෆෝන් එකකින් ගිහිල්ලා වැඩේ කරන්න බැරිනම් ලැප් එකක් හරි කම්පියුටර් ඩෙස්ක්ටොප් එකක් හරි හරහා යන්න. ඔය ස්ටඩි පැක් සමහරවන් ඩවුන්ලෝඩ් කරන්න බෑ. තමන්ගේ ෆෝන් එකේ වර්ෂන් එක වෙනස් වුණොතින් පරණ වුණොතින් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙනවා. හරිද? එතකොට මට කෝල් කරලා හරියන්නේ. එතකොට ලැප් එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් හරි ඩවුන්ලෝඩ් කරගන්න. මොකෙන් මොන ඩිවයිස් එකෙන් ඩවුන්ලෝඩ් කරත් කමක් නෑ. ඔයාගේ ප්‍රොෆයිල් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ. හරිද? තමන්ගේ ෆෝන් එකකින්ම කියලා නියමයක් නෑ. හරිද? වෙනින් ෆෝන් එකකින් වුණත් කමක් ඩවුන්ලෝඩ් වෙනවා නම්. මොකද තමන්ගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එකකින් නේ. ඒක යන්නේ. එතකොට ඔයාව ටික් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සබ්ජෙක්ට් එකක් කොළඹ ලියලා සබ්ජෙක්ට් එකක් මාත්‍ර එහෙම පුළුවා. සෙන්ටර් එක මාරු කරන්න පුළුවා. මං හිතන විදිහට පුළුවන්ද බෑ නේද? සෙන්ටර් එක එක තැනක නේද ඇප්ලයි කරන්න තියෙන්නේ අතන. සෙන්ටර් එක එක තැනක ඇප්ලයි කරන්න තියෙන්නේ. එක්සෑම් සෙන්ටර් එක තෝරලානේ අපි යන්න ඕන නේද? මට හිතෙන්නේ බෑ පුතේ. එක්සෑම් සෙන්ටර් එක තෝරලානේ අපි ඉස්සරහට යන්න ඕන. ඒක නිසා මම හිතන්නේ බෑ සිලෙක්ෂන් වලට බෑද කොහෙද? මේක නම් හරියටම දන්නේ නැහැ මම. රයිට්. ඇති දේනා? හරි. රයිට්. එහෙනම් එක්සෑම් ඇප්ලයි කරන්න හැමෝම හෙට අනිද්ද වෙනකොටම ඇප්ලයි කරලා ඉවර කරලා තමන්ගේ සීට් එක බුක් කරගන්න. හරිද? අර මුල දවස් වල දාලා නැත්නම් එක්සෑම් එකට බය ළමයි. එක්සෑම් එකට බය නැති ළමයි ටික මුල දවස් වල දාන්න ලේසි වැඩේ. රයිට්. තමන්ට එතකොට ඕන දවසක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඕන සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ දාගන්න සබ්ජෙක්ට් හතරේ තියෙන්නේ. එක දවසකට සබ්ජෙක්ට් එකයි තව දවසකට සබ්ජෙක්ට් එකයි තමයි රිසර්ව් කරගන්න පුළුවන් වුණොත් දාගන්න. සමහර ළමයි ගියසර නම් සබ්ජෙක්ට් තුනකුත් ලිව්වා, එකකුත් ලිව්වා, සබ්ජෙක්ට් හතර ලිව්වේ එහෙම. එකම දවස් සබ්ජෙක්ට් තුනක් ලිව්වා, තව දවසක සබ්ජෙක්ට් එකක් ලිව්වා. හරි? ඒ තමන් මහන්සියලා තියෙන ප්‍රමාණයෙන්ම තමයි තීරණය වෙන්නේ. හැබැයි මේ එක්සෑම් එක සමහරු මම දන්නවා හරියට රෙඩි වෙලත් නැහැ. හරි? පාඩම් කරලා නැති නිසා අතාරින්න. ඉතින් මේ මුල ඉඳලම කියනවා පාඩම් කරන්න කියලා, පාඩම් කරන්න, පාඩම් කරන්න, පාඩම් කරන්න කියලා, පාඩම් කරන්න දවස් නැහැ කියලා. වැඩත් වැඩි මේ සබ්ජෙක්ට් එක අන්තර්ගතයත් වැඩි පාඩම් කරන්න. ඉතින් දැන් ඉතින් අර මොකද්ද ගියේ එක අපව ඇතුළවවත් අද්දන්න බෑ කිව්වා. හරි. එහෙනම් මම නවත්තන්නම්. සිරිදා සුබ රාත්‍රියක්. රයිට්. අයිබෝන්.